මොකද දේශපාලන තත්ත්වය කොහොමද? දේශපාලන තත්ත්වය පක්ෂයක් විදිහට අපි ප්‍රතිසංවිධානය වෙලා ඉස්සරහට යනවා. දැන් තනතුරත් එක්ක කොහොමද වැඩ කටයුතු? පැහැදිලිවම අපි ඉදිරි කාල සීමාව තුළ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ යම් බිම් මට්ටමේ සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීමටත් ඒ වගේම ආසන මට්ටමේ නායකයන් බිහි කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි අපේ දසබල සේනාව නැත්නම් අපේ ග්‍රාමීය නායකයන්ව තවදුරටත් දැනුවත් කරමින් තිරිගන්වමින් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි ලෑස්ති වෙනවා. දේශපාලන වශයෙන් හැම පක්ෂයක්ම මැතිවරණයකට සූදානම් වෙන එක හොඳයි. ඉතින් පැහැදිලිම අපේ පක්ෂය අපි ඉදිරියේ ඕනෑම මැතිවරණයකට සූදානම් වෙනවා. ඒ වගේම අපිත් සංධානගත වීම පිළිබඳවත් අපේ පක්ෂය තුළ සාකච්ඡා මට්ටමින් අපි කටයුතු කරනවා. ඉදිරියේදී අපි පිළිබඳ තීන්දුවක් ගමු. අද දවසේ විශේෂ රැස්වීමක් තියෙනවා මොනවද සාකච්ඡා? අද පක්ෂ දේශපාලන මණ්ඩලය කැඳවලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ දිනය කේන්ද්‍ර කරගෙන තමයි අපි සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ පක්ෂ හැමදාම මේ දිනේ ඉතාමත් සාර්ථකව පවත්වපු දේශපාලන බලවේගයක්. ඉතින් මෙවර මේ දිනයත් අපි ඉතාමත් සාර්ථකව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. පුතුමාල මේ වෙනකොට ඉන්නේ ඊළඟ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරයාගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අදටිනින් එහෙම නැත්නම් වර්තමාන ජනාධිපතිවරයාට සහයෝගය දක්වන ඒ පිළිබඳව අපි වෙලාවාම තව කල් තියෙනවනේ. වෙලාවාම අපි සාකච්ඡා කරමු. සාකච්ඡා අනිල් මහත්තයා සහ බැසිල් මහත්තයා අතර සාකච්ඡා කොච්චර දුරට සාර්ථක වෙලාද? නෑ ඒක සාකච්ඡා වෙන්න ඕනේ. මොකද විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ජනතාව මුහුණ දෙන අපහසුතාවයන් පිළිබඳව තමයි අපි පක්ෂයක් විදිහට බැසිල් රාජපක්ෂ ඇමතුමා ජනාධිපතිතුමා දැනුවත් කරන්නේ. මොකද අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාට යුතුකමක් තියෙනවා. IMF එකේ අවශ්‍යතාවය ඉටු කරනවා වගේම මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවලුත් ඉටු කරන්න. ඒ හින්දා මේ පිළිබඳව බැසිල් ඇමතුමා හම්බ වෙන හැම අවස්ථාවකම අතිගෞරව ජනාධිපතිතුමාවත් ආණ්ඩුවත් දැනුවත් කරනවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා IMF විශ්වාස කරන ඉවර වෙනකම් මැතිවරණයකට යන්න බෑ කියන එක. දැන් ඒ සම්බන්ධව ඔබතුමාලව දැනුවත් කරලා තියෙනවද? නෑ ඒ පිළිබඳව අපව දැනුවත් කරලා නෑ. මොකද ව්‍යවස්ථාවට අනුකූලව තමයි අපි සූදානම් වෙන්නේ. IMF එකට ඕන විදිහට නෙවෙයි. මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවනේ. අපි ව්‍යවස්ථාවට අනුව ලෑස්ති වෙනවා. දැන් මහ මැතිවරණයක්ද ඔබතුමාත් ඉල්ලන්නේ මොකද්ද? දැන් ඕනෑම මැතිවරණයකට අපි ලෑස්ති. පොහොට්ටුව මහ මැතිවරණයක් ඉල්ලලා කියන එක බොරුවක්. පොහොට්ටුව පැහැදිලිවම අතිගෞරව ජනාධිපතිතුමාගෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳව සාකච්ඡා කරුවේ නෑ. අපි පක්ෂයක් විදිහට දෙනවා. දැන් ප්‍රාදේශ සභාව විසුරුලා තියෙන්නේ. පළාත් සභාව අවුරුදු 15ක් විතර දැන් නැහැ. ඒ හින්දා ඉදිරියේදී මේ හැම මැතිවරණයක්ම තියන්න ඕනේ. ඉතින් මේ මොන මැතිවරණේ තිබ්බත් අපි පක්ෂයක් විදිහට අපිට අපේ පාක්ෂිකය විශ්වාසයි. ඉතින් අපි විශ්වාස කරනවා අපිට ජයග්‍රහයි මාවතකට යොමු වෙන්න පුළුවන්. ඔබතුමාලා එකතු වෙලා තමයි ජනාධිපතිවරයා පත් කරගත්තේ ඔබතුමාලගේ ඡන්ද වලින්. ඔබතුමාලට ඇයි මේ බලපෑමක් කරන්න බැරි ඔබතුමාලගේ තටු කපල වගේ දෙනක? නෑ ඉතින් අපි 69 ලක්ෂයෙන් තෝරාගත්තු ජනාධිපතිවරයා වෙලවගත්තු අය දැන් හොරගම් කළා හිර යනවනේ. ඉතින් එයාගෙන් තමයි අහන්න ඕනේ නේද? මොකද එයා අපිට හොරා කිව්වනේ. රාජපක්ෂලා හොරගම් කරා කිව්වා, රාජපක්ෂලා එලවන්න ඕනේ කිව්වා, රාජපක්ෂලා වෙල්ලලා මරන්න ඕනේ කිව්වා. ඉතින් එහෙම කියපු අය අද හොරගම් කළා අහුවෙලා හිර යනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අරගල කරපු දරුවන්ටත් කියන්න ඕනේ දෙපාරක් කල්පනා කරන්න. බොරු වලට අහුවෙනකොට උගන්ඩාවේ සල්ලි ගිනිච්චා කියලා කියපු බොරු වලට රැවටෙනකොට, ලැම්බෝගිනි පැද්දා කියලා බොරු වලට රැවටෙනකොට මම හිතන්නේ මේ උගත් දරුවනේ. ඉතින් ඒ හින්දා විවෘත මනසකින් සමාජය දිහා බලන්න, ඔය කියන කාරණා දිහා දෙපාරක් හිතන්න. නැත්තම් ආයවතාවක් ඔය වගේ බොරු වලට දරුවෝ රැවටුනොත් ඒකෙන් අන්තිමට අසාධාරණයට ලක් වෙන මේ රටේ සමස්ත ජනතාව. ඉතින් ඉඳ 69 ලක්ෂයෙන් පත් වෙච්ච ජනාධිපතිතුමා නෙවෙයි දැන් ඉන්නේ. අරගලයේ නිසා අපට බිහි කරගන්න පත් කරගන්න සිද්ධ වෙච්ච ජනාධිපතිවරයා අපි ඉන්නේ. ජනාධිපතිවරයා ඉන්නේ. ඉතින් ඒ ජනාධිපතිවරයා වැඩ කරන ස්ටයිල් එකක් තියෙනවා. එයා වැඩ කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි ඒකට ගරු කරනවා. මොකද අපි ගරු කරන්න එපා ඒකට. හැබැයි අපි පක්ෂයක් විදිහට අපි අපේ ප්‍රතිපත්තීන් සහ අපි විශ්වාස කරන කාරණ ආරක්ෂා කරන්න අපි සටන් කරනවා. පැහැදිලිව මේක ජනාධිපතිතුමා පිළිගන්න ඕනේ. එක්කෙනෙක් පාර්ලිමේන්තු ඉන්න කෙනෙක් නැත්නම් ජනාධිපති නිවිදයක් නැහැනේ. එතුමත් පිළිගන්නවා. එතුමා බිහි වුණේ අරගලෙන් කියලා. ඉතින් අරගලයට මුහුණ දෙන්න පුළුවන් පුද්ගලයෙක් සහ මේ රටේ පාර්ලිමේන්තු ඇතුලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පස්සේ සම්බන්ධන් මහත්තයත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් තමයි පන්නත දෙන්නෙක්ට ඉන්නේ. ඒ දෙන්නගෙන් අපි හිතුවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට තමයි මේකට මුහුණ දෙන්න පුළුවන් කියලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයත් සම්දානයක් හදාගෙන විශාල අභියෝගයක් දෙන්න හදනවා. බොහොම හොඳයි. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයත් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි JVP එකත් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වගේම අනිත් පොඩි පොඩි දේශපාලන පක්ෂ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මම දැක්ක අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඔය අර්බුද විසඳගෙන ඉතාමත් ඉක්මනට මැතිවරණ වලට සූදානම් වුණොත් හොඳයි. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරණිම දේශපාලන පක්ෂය. ඇයි මේ සංධාන නිකන් ඔක්කොම ව්‍යාකූල වෙනවා, හෙලිකොප්ටර් හදපේව කඩාගෙන වැටෙනවා, නිදහස් පක්ෂය ගිනි ගන්නවා. මොකද එහෙම තමයි. ඉතින් හදිස්සි වුණාම එක වෙනවා. ඒකනේ අපි හදිස්සි වෙන්නේ නැත්තේ. ඉතින් අපි වෙලාව ආවම අපි අපේ අපේක්ෂකයා සහ අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරනවා. මුතුමාලට සංධානගත වෙන්න කවුරුත් නැද්ද? නෑ තව කල් තියෙනවනේ. මේ මැතිවරණයක් ප්‍රකාශයටපත් කරාම අපි අපේ සංධාන පිළිබඳව, අපේ වැඩපිළිවෙල පිළිබඳව, අපි කරන කාරණා පිළිබඳව අපි දැනුවත් කරන්න. හැබැයි අද අපි ජනාධිපතිතුමා හම්බෙන හැම අවස්ථාවකම
අපි එතුමාට සාකච්ඡා කරන්න මේ රටේ මේ ජනතාව මුහුණ පාලා තියෙන අපහසුතාව පිළිබඳව. ප්‍රසන්න රන්තුන් ඇමතිවරයා කියන්නේ පොහොට්ටුවට තාම ඡන්ද රීතිපත් කරන්න තරම් අපේක්ෂකයෙක් නෑ. අපි රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙමු කියන කාරණාව තමයි ඔහු නිරන්තරයෙන්ම කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? එතුමාගේ මතය නේද? එතුමාට අයිතියක් තියෙන මතයක් ප්‍රකාශ කරන සහ එතුමා කැබිනට් අමාත්‍යවරයෙක්. ඉතින් එතුමා කැබිනට් එකේ ඉන්න ගමන් රනිල් උන්නේ නෑ කියන්නේ බෑනේ. එහෙනම් කැබිනට් එකෙන් අයින් වෙන්න බෑ. ඉතින් එතුමාගේ මතය ප්‍රකාශ කිරීම මම සතුටු වෙනවා. ඒ කියන්නේ පොහොට්ටුවෙන් කැබිනට් එකේ ඉන්න කට්ටිය රනිල් වෙනුවෙන් පෙනී සිටිනවා. නෑ පොහොට්ටුවෙන් හෝ වෙනත් පක්ෂකෙන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා නම් සාමූහික වගකීමක් තියෙනවා. ඒ කැබිනට් එකේ ඉන්න ගමන් තමන්ගේ නායකයා විවේචනය කරන්න බෑ. එහෙමනම් කැබිනට් එකෙන් අයින් වෙන්න ඕනේ. ඒ හින්දා අපි සතුටු වෙනවා පොහොට්ටුව නියෝජනය කරන දේශපාලන අධිකාරිය කැබිනට් එකේ ඉන්න ගමන් තමන්ගේ නායකයා ආරක්ෂා කරනවා. ඒක තමයි අපි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ විදිහට බලාපොරොත්තු වෙන්නේ සහ සාමූහික වගකීම. ඉතින් ප්‍රසන්න ඇමතුමා ඇතුළු ඒ කණ්ඩායම සාමූහික වගකීම ආරක්ෂා කරනවා. ඒක තමයි විය යුතු කාරණය. එහෙමයි කියලා ඡන්දෙන් පක්ෂයට එහෙම කතා කියන්නේ නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑනේ. මොකද එතුමාගේ මතේ. ඉතින් මේ මතේ ඉදිරිපත් කරන්න ඕනෑම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් සහ නිදහසක් තියෙනවා. ඒ හින්දා අපි හැබැයි සියලු දෙනාම පිළිගන්න කාරණේ තමයි අපි අපේක්ෂක ඉදිරිපත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීන්දුවක් ගමු කියන කාරණේ. අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියන්නේ? අනිවාර්යෙන් ඡන්දෙ ඉදිරිපත් වෙන්න එපා. ඉතින් නැහින්දා අපි අපේක්ෂක ඉදිරිපත් කරනවා.